මේ දේශපාලනයයි පාතාලයේ කුඩුයි කියන එක එකට යනකොට කොහොමද ඔබතුමා මේක ඉවර කරන්නේ? මේ දේවල් රටින් තුරන් කිරීම සඳහා ඉතාම හිතකර වාතාවරණයක් තියෙනවා. මේ වගේ වෙලාවක මේක නැති කරන්න බැරි නම් ඒ වගකීම පොලිස්පති ඇතුළු පොලිසිය බාර ගන්න ඕනේ. මේ රටින් පාතාලය සහ කුඩු කියලා කියන දෙකමම පැහැදිලිව පොලිස් සේවයේ පූර්ණ ශක්තිය දොලේ ඉවරලා මගේ කාලය තුළ මම අවසන් කරනවා. කාටවත් නවත්තන්න බැහැ කියපු පාතාලය. දැන් කොහොමද මේ පාතාලයේ ඔබතුමා සැලසුම් හෙලි කරන්න බැරි දේවල් නැති ඇතුලේ? මම කියනවා මේ කුඩු ව්‍යාපාරයත් පාතාලයත් කියලා කියන්නේ දෙකක් නෙමෙයි. ගහට පොත්ත වගේ කිටැල්ල තියෙන දෙයක්. දැන් මම දීලා තිනවා නං වශයෙන් ලැයිස්තු අවිල්ලවල හදලා කණ්ඩායම 20කට පූර්ණ කාලීනව දක්ෂ තරුණ නිලධාරීන් දාලා තිනවා STF එකත් එක්ක මිස් කරලා ඉවරලා මේ කණ්ඩායම 20 මම දීපු ලිස්ට් වල ඉන්න මිනිස්සු පිටිපස්සේ හඹාගෙන යන්න කියලා. ඒ ලිස්ට් එක හරිද? ලිස්ට් එක හරි. ඒ කියන්නේ හරියටම හොයලා බලලා තමයි මීට කලින් ගේම් ගහලා ඉවරලා නමගම ලියවිච්ච පොලිස් පොත් වල තිනාගෙන යන තමයි මේක තියෙන්නේ. දැන් පාතාලේ කණ්ඩායම 20ක ඉන්න නං ලැයිස්තුව දීලා තිනවා පස්සෙන් පන්නන්න කියලා 446යි. මේ වෙනකොට අවිල්ලවල මේ ලංකාව ඉන්නයිකින් 70 කරන් තිනවා. මේගොල්ලෝ හොඳම කට්ටිය තමයි මේගොල්ලෝ. ක්‍රයිම් සොල්ට වොන්ටඩ් මේ මිසු. මේවට ගෑවිච්ච පුද්ගලයෙකුටවත් මම ඉඩක් චාන්ස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවේ පවතින නීති රීති අනුව උදර්පණ නීතිය. එහෙම නැත්නම් පිටරටවල ඉන්න පුද්ගල පිටුහල් කර ගැනීමේ නීති රීති භාවිත කරලා නීති දෙපාර්තමේන්තුව සමග අධිකරණ ක්‍රියාවලිය මාර්ගයෙන් මේ අය මෙරට ගෙන්වා ගැනීමට ග්‍රාම සේවක දවසරන් 14-22ටම ගිහින් ඩිස්ට්‍රිබියුට් කරන ලොකු ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකක් තියෙනවානේ. මේ අතරමැද්දේ මේක රට ඇතුළේ ඩිස්ට්‍රිබියුට් කරන මිනිස්සුන්ගේ නැල්ලැස්සු හොයාගත්තවලු. ඒ විදිහට හදාගත්ත පුද්ගලයෝ 6200ක නැල්ලැස්සුව මං ගාව තියෙනවා. මම ලංකාවේ SSP ඩිවිෂන් වල 45 දෙනෙක් ඉන්න පොලිස් කොට්ටාස 45. ඒ අයට ගෑන් දුවලා තියෙනවා නුගේගොඩ කොට්ටාස වාර පොලිස් අධිකාරියට ෆයිල් එකක් දීලා තිනවා. මෙන්න මේකේ තියෙනවා නුගේගොඩ කොට්ටාසේ කුඩුගෙන කට්ටිය කවුද මිරිහාන්න කවුද තලංගමට කවුද කඩුවෙල්ට කියලා වෙලා මේ කල්ල ඇතුළත් දාන්න ඕන කියලා මම ලැස්සු දීලා තියෙනවා. ඒක තමයි මේ යුක්තිය මෙහෙම කරන්නේ. 6200ක් අතරින් මේ වෙනකොට අත්දැකුමට aran තිනවා. ඒක ප්‍රතිශතයක් වශයෙන් 66.4% පුද්ගල වශයෙන් ගත්තාම 4000 ගන්න කල්ලා තිනවා ඉල්ලෙවලා. මම මේ හැම මිනිහෙකුට සම්බන්ධයෙන්ම නීති විරෝධී ලෙස උපදාස්කන් සම්බන්ධව වත්කම් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. කුඩු වලින් සල්ලි හම්බ කර මිනිසුන්ට තමන්ගේ සුකෝබ්බෝගේ ගෙවල් වල මන්දිරවල ගත කරපු කාලේ මම අවසන් කරනවා.